අපි අද කතා කරන්නේ පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේදානන්ද නායක හැඳුරුත් එක්ක. නායක හැඳුරු මං හිතන්නේ ඉතිහාසයේ ඉඳලා මේ දක්වාම ගත්තම ලංකාවේ වැඩිපුරම සෙල්ලිපි ප්‍රමාණයක් කියවලා පුරාවිද්‍යාව පිළිබඳව විශේෂයෙන්ම ශාල ගවේෂණ ප්‍රමාණයක් සිද්ධ කරපු නායක ස්වාමීන් වහන්සේ නමක්. නායක හැඳුරුනේ මේගොල්ලෝ මේ කියන විදිහට නායක හැඳුරෝ අධ්‍යයනය කරපු සෙල්ලිපි එකකවත් තියෙනවද නායක හැඳුරුනේ? ලෞතුරා බුදුහාමුදුරෝ ලංකාවේ ඉපදුන බුදුහාරු හෙළයෙක් කියන එක. ලංකාවේ කියවපු සෙල්ලිපි වලට වඩා තාම තියෙන නොකියවූ සෙල්ලිපි. ඒ කියන්නේ කියවල ප්‍රසිද්ධ නොකරපු සෙල්ලිපි. එහෙමයි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කාලාන්තයේ 7 වසරක් විතර කාලයකටත් වැඩි දැන් ශිලා ලේඛන පිටපත් කරලා තියෙනවා. ඉතින් අපිත් හොයාගෙන තියෙනවා ඒ පුරාවිද්‍යාවෙන් හොයාගෙන තියෙන සෙල්ලිපි වගේම අපිත් දහස් ගාණක් සෙල්ලිපි හොයාගෙන තියෙනවා. එහෙමයි. ඒවා අපි කියවලා බලලා තියෙනවා, පුළුවන් තරම් කියවලා බලලා තියෙනවා. 64 අවුරුද්දක් මුළුල්ලෙහි මම පුරාවිද්‍යා ගවේෂණ ස්වේච්ඡාවෙන් අතේ වියදමින් කරගෙන ගිහිල්ලා මේවා සොයලා කියනවා විශාල ප්‍රමාණයක්. ඒ කිසිම ශිලා ලේඛනයක බුදුහාමුදුරුව ලංකාවේ උපන්න කියලා හරි, බුදුහාමුදුරුව ලංකාවේ ධර්ම දේශනා කළා හරි, බුදුරජාණන් වහන්සේ බුදු වුණා හරි, නැත්නම් උන්වහන්සේ ලංකාවේ පිරුණ පෑවා හරි කියලා කිසිම තැනක සඳහන් වෙන්නේ නැහැ. කිසිම තැනක සඳහන් වෙන්නේ නැහැ. ඒ නිසා ඒවා අමූලික බොරු. එහෙමයි. ඒවා ප්‍රතික්ෂේප කළ යුතු බොරු. කිසිම තැනක සඳහන් වෙන තැනක් තියෙනවා නම් කියන්න මට, සඳහන් වෙන තැනක් කියනවා නම් ඔය අයට අභියෝග කරනවා මම කියන්න කියලා මෙන්න මෙතන බුදුහාඳුරු උපන්න. කිසිම සෙල්ලිපියක සඳහන් වෙන්නේ නැහැ ඒ කාරණා. එහෙම. ඔව්. ඒ ඔය ඒගොල්ලෝ කරනවා මේ පස්සේ කාලවල සෙල්ලිපි වලේන යම් යම් කරුණු අතීතයට ගලපන්න. එහෙමයි. ඒව සම්පූර්ණ වැරදි. එහෙමයි. දැන් සිංහල රජවරු ඔකාවස් රජ පරපුරෙන් බට්ඨෙම කියලා සෙල්ලිපි වල සඳහන් කරලා තියෙනවා. ඒව රජවරු වර්ණනා කරගන්න කියන වර්ණනා කතාවල් මිසක් ඔකාවස් පරපුරෙන් ආවා කියන එක නෙමෙයි ඒකේ අර්ථය. හැබැයි ලංකාවේ මුල් රජ පරම්පරාවල් ශාක්‍ය වංශයට සම්බන්ධයි. මොකද ශාක්‍ය වංශයේ කුමාරවරු 6 දෙනෙක් ඇවිල්ලා ලංකාවේ පිහිටුවා ගත්තා ජනපද. එතකොට බද්දකච්චානාව ලංකාවේ රජෙක් පණ්ඩුවස් දේව සරණ පාවා ගත්තා. ඒ පරම්පරාවෙන් රජ පරම්පරාව ආවා කියලා ඒ මුල් කාලේ ඒ සම්බන්ධයේ ඉතිහාස පොත්වල අපි කියනවා. ඒවා සෙල්ලිපි වලත් ඊට සමාන අදහස් අපිට දකින්නට ලැබෙනවා. ඉන්දියාවත් සමග අතීතයේ ඉඳන් තිබුණු සම්බන්ධතා මේ අපේ සෙල්ලිපි වල ඕනේ තරම් තියෙනවා. දැන් මහනුවර දිස්ත්‍රික්කයේ තියෙන බ්‍රාහ්මී ලෙල්ලිපියක සඳහන් වෙනවා ඒ ලෙන පූජා කරපු මිනිසයා බරුකච්ච වරායට යන පුජ්‍යලයෙක් හැටියට. ආහ් ආහ්. ඒ බරුකච්ච කියන්නේ ඉන්දියාවේ බ්‍රෝච් වරායන වර්තමාන බටහිර ඉන්දියාවේ තියෙන ඒ වරායට යන පුජ්‍යලයෙක් හැටියට ඒ සෙල්ලිපිය සඳහන් කරලා තියෙනවා. ඒ වගේ සම්බන්ධතා ඕන තරම් තිබිලා තියෙනවා. බුදුහාමුදුරුව ලංකාවට වැඩම වීම ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. මහායාන බුදුදහමේ යම් යම් සූත්‍රවල සඳහන් වෙන දැන් ලංකාව ස්ථාර සූත්‍රයේ වගේ සූත්‍රවල සඳහන් වෙනවා මේ මලේගිරි සීගිරියේ ඉඳලා බුදුහාමුදුරුව ධර්ම දේශනා කළා අරේ මේ කියලා සඳහන් වෙනවා. ඒ බුදුහාමුදුරුව ලංකාවට වැඩලා. එහෙමයි. මේක ජම්බුද්දීපය නෙමෙයි, මේක සිංහලද්වීපය. එහෙමයි. මිහිඳුහාමුදුරුව ලංකාවට වැඩලා මිහින්තලේදී හම්බ වුණා මේ දේවානම්පියතිස්ස රජුරෝ. දේවානම්පියතිස්ස රජුරෝ බය වෙලා හිටියාම මිහිඳු හාමුදුරුවෝ මොකද්ද කිව්වේ? සමනාමයන් මහරජ ධම්මරාජස ශාවක තවේව අනුකම්පාය ජම්බුදීපා ඉදහාගතා. අපි මේ දඹදිවේ ඉඳලා ආවේ. එහෙමයි. එතකොට මිහිඳු හාමුදුරුවෝ ලංකාවේ ඉඳලා ආවා නම් ලංකාවේ ජම්බුද්දීපේ නම් මිහිඳු හාමුදුරුවෝ එහෙම කියන්නේ නැහනේ. එහෙමයි. ජම්බුද්දීපේ ඉඳලා අපි ආවේ කියලා රජුරවන්ට කිව්වහම රජුරව බය අරගත්තයි කියලා අපේ වහවන්සෙන් පැහැදිලි කරලා තියෙනවා. ඒ නිසා ජම්බුද්දීපේට අයිති ප්‍රදේශයක් තමයි හැබැයි ලංකාව. එහෙමයි. ඒ පැරණි පොත්පත්වල සඳහන් වෙන හැටියට ඉන්දියාවට ආසන්න තියෙන දූපත් ඔක්කොම ජම්බුද්දීපේට අයත් ප්‍රදේශ. එහෙමයි. එහෙම නැතුව ලංකාවට කවදාකවත් ජම්බුදීපය කියලා පාවිච්චි කරලා නැහැ. එහෙමයි. ඒක සිංහල දීපය, සෙරෙන්ඩිප්, තැප්රොබේන්, තාම්බ්‍රපර්ණි ওই විදිහේ එක එක නන්නේ පාවිච්චි කරලා තියෙනවා. ඒ නිසා මේ ලංකාව සිංහල දීපයේ ඒ වෙන වෙන නම් රත්නද්වීපය කියලා ලංකාව ගැන කියලා තියෙනවා. කිසිම තැනක නෑ ජම්බුද්දීපය කියලා ලංකාවට විහාර කරන. ඒ නිසා ඒක බොරුවක්. ජම්බුද්දීපය කියන්නේ ඉන්දියාවට ඒ ඉන්දියාවට ජම්බුද්දීපය කියන එකටත් ජන ප්‍රවෘතියක් තියෙනවා. ඉතින් ඒ
භරතයෝ නිසා භරත කියන ගෝත්‍රිකයෝ නිසා භාරතය වුණා කියලා කියනවා. ඉතින් ඒ වගේ ඒ ඉතිහාසයේ ඉන්දියා ඉතිහාසයේ වෙනමයි. අපේ රට ජම්බුද්දීපේ කියලා විවහාර කරපුවාට පැරණි කිසිම ලේඛනයක විදේශීය රටවල අයගේ ලේඛනවල හෝ දැන් ඔය නොයේ මේ පුජ්‍යලියෝ මේ ලියපු ග්‍රීක කරේමේ නොයේ දිනා ලියපු මේ වාර්තා පොත් තියෙනවනේ ඒ පොත්වලවත් කිසිම තැනක මේක ජම්බුද්දීපයක් හැටියට පාවිච්චි කරපුවා සඳහන් වෙන්නේ නැහැ.